අනුවය ලෝකුසලානය ශ්‍රී ලංක කණ්ඩායම දිනාගෙන ඉති මට වයසවරුතු 6යි. ඉතින් මං එතනින් තමයි ගොඩක් ආසෝනි ක්‍රිකට් ක්‍රීඩාවට මාමා මට 1997 දී මේ පාටිකල් එකක් ගෙන දෙන පත්‍රයක ඉතින් ඒකේ තියෙනවා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළවෙනි වතාවට ලෝකුසලානයට යනවා කියලා. ඇත්තටම ගෑන ළමයෙක් ගත්තොත් ගොඩක් වෙලාවට කැමති බෝනික්කොත් එක්ක සෙල්ලම් කරන්න තමයි. නමුත් අපි ගොඩක් වෙලාවට ක්‍රීඩාවට තමයි නිරතුනේ. මම මේ අවුරුදු 7ක කාලය තුළ මම මේ ගමන එද්දී මගේ පිටිපස්සෙන් විශේෂ පුද්ගලයෝ දෙන්නෙක් හිටියා. ඒගේ ප්‍රධානම තැන දෙන්න ඕනේ මගේ තාත්තට, ඊට පස්සේ මගේ අයියා. ඒ දෙන්න තමයි මුලින් ඉඳලාම මගේ ක්‍රීඩාවේ ක්‍රිකට් වලට විතරක් නෙමෙයි හැම වෙලාවකම මගේ පිටිපස්සෙන් මට හයියක් වෙලා හිටපු මගේ ජීවිතේ පිරිමියක් දෙන්න. මට 2013 ෆස්ට් ටයිම් අන්ඩර් 19 ටූර්නමන්ට් එක පටන් ගන්නවා. ඒකේ මම හොඳ දක්ෂතා දක්වලා ඊට පස්සේ ප්‍රොවින්ෂල් සිලෙක්ට් වෙලා ඒකෙම දක්ෂතා දක්වලා මම ඩිවලොප්මන්ට් ස්කොඩ් එකක් තිබ්බා ඒ කාලේ. ඒකට තේරුණේ ඊට පස්සේ තමයි අවුරුදු 17 දී මට ජාතික කණ්ඩායම නියෝජනය කරන්න අවස්ථාව හම්බුනේ. ලොකුම අභියෝගය වුණේ මං හිතන්නේ මුදල්. ක්‍රීඩා පටන් ගනිද්දී ගමේ ඉඳන් කොළඹ එන්න ඇත්තරම අපේ ගෙවල් පරිසරෙත් එක්ක ලොකු මුදලක් ගැවසුන්නේ නැහැ. හැබැයි මට හිටිය හොඳ යාළුවෝ ටිකක් ඒ යාළුවෝ තමයි මට කොළඹ එන්න හැම වෙලෙම මුදල් දුන්නේ. ගොඩක් දුෂ්කරතා මැද තමයි මම මේ කොළඹ ආවේ. හරියට ඉන්න තැනක්වත් තිබ්බේ නැහැ. උදේ නැගිටිනවා ආයේ මේ හවස ගියාට පස්සේ ආයේ ආපහු පාන්දර 3ට විතර තමයි බස් එක නැගලා එහෙම තමයි යාවේ තාත්තත් එක්ක. ලොකු මේ දුෂ්කරතා මැද තමයි යාවේ. නමුත් දැන් මාර සතුටක් තියෙනවා. ඒ කියන්නේ මොකද මං දැන් හැමදේම ඒ විඳ දරාගෙන ආපු නිසා තමයි මට මේ ගමන එන්න පුළුවන්. හොඳ ප්‍රෙපරේෂන් එකක් තිබ්බොත් තමයි අපේ මැච් එකේ හොඳ ස්කෝර් කරන්නේ, හොඳ ෆීල්ඩින්, ඒ හැමදේම බෝලිං ඔක්කොම කරන්නේ. මට වාදකෙද්දී අභියෝගෙද්දී මං හැම වෙලේම මාව විශ්වාස කරා, මගේ ගෙදර අය විශ්වාස කරා. විශේෂයෙන් මගේ හීනවලට යන ඒ අඩිතාලම මං කොයි වෙලාවකවත් පස්සට ගන්නේ නැහැ. ඇත්තට මම ක්‍රීඩා පටන් ගත්තේ 2011 වසරේ. ඒ වෙනකන් අපි මම දන්නවා කණ්ඩායමේ අපිට හම්බෙච්ච හැම ෆැසිලිටි එකක්ම විශේෂයෙන් MA සායතනයේ මම හිතන්නේ ශ්‍රී ලංකා ජර්සි එකක් අඳින්න පුළුවන් වෙන්නේ ඒක ලොකු වාසනාවක් වෙන්න ඕන. අපේ ජර්සි එකේ සඳහන් කරලා තියෙනවා ජාතික කොඩිය. ඉතින් මං හිතන්නේ ඒක තමයි අපිට ගොඩක් හදවතට දැනෙන තැන. රට කියන්නේ අපේ නම්බර් 1. ඉතින් ඒක ලෝකයට ගෙනියන්න ලැබෙන එක මේ ජර්සි එක අඳින එක ලොකු ආඩම්බරයක්. කාන්තාවකට සීමා මායිමක් නැහැ. යන්න පුළුවන් තැන උපරිමටම යන්න පුළුවන්. ඒකට අවශ්‍ය වෙන්නේ තමන්ගේ හැකියාව, ඒ වගේම අදිෂ්ඨානය, කැපකිරීම.